ස්වාමීන් වහන්ස, මීට මාසයකට කලින් ඔබ වහන්සේ අපට පැහැදිලි කරන ලද දහම් කාරණා එක්තරා ස්ථානයකදී නවතනු ලැබුවා. ඒ තමයි තරුණ පරපුර සහ ළමා පරපුර විවිධ විකෘතීන් වලට මේ සමාජයේ බඳුන්ව ඇති ආකාරය පිළිබඳව ඔබ වහන්සේ සමග අප සාකච්ඡා කළා. එතනදී මා ඔබ වහන්සේගෙන් විමසුවා තරුණ පරපුර සහ ළමා පරපුර මේ විකෘතීන් බේරාගන්නේ කොහොමද කියන ගැටලුව. ස්වාමීන් වහන්ස, ඒ ගැටලුව සඳහා දහමින් කරුණු පැහැදිලි කර ගැනීමට සුදුසුම අවස්ථාවයි මේ. දැන් ඔබ ඇහුවේ තරුණ පරපුර ළමා පරපුර මේ විකෘතියෙන් බේරාගන්නේ කොහොමද කියලා. එහෙනම් එතනදී බුදුරජාණන් වහන්සේ දරුවාට දේශනා කරන්නේ සීලයවත් සද්ධාවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රිය. එහෙනම් දරුවා තරුණයා මුලින්ම ජීවිතයට එකතු කරගන්න ඕනේ මේ මෛත්‍රිය කියන කාරණේ. එහෙනම් දරුවාත් මෛත්‍රිය කියන කාරණේ ජීවිතයට එකතු කරගද්දී තමා කාටද මුලින්ම මෛත්‍රී කරන්නේ? තමා තමාට මෛත්‍රී කරගන්න. බුදුරජාණන් වහන්සේ දරුවන්ට කියන්නේ, දරුවනි ඔබ තමා තමාට මෛත්‍රී කරගන්න. කොහොමද තමා තමාට මෛත්‍රී කරගන්නේ? උදේට පාසලට ගිහිල්ලා අර විදුහල්පතිතුමා රැස්වීම තියෙන වෙලාවේ බුද්ධ වන්දනාව කරලා සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා කිව්වා කියලා සුවපත් වෙයිද? එනිසා තමා තමාට මෛත්‍රී කරගන්නවා කියන්නේ නිරේතුරුවම මුලින්ම තමා බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට කීකරු භාවයති කරගන්න. ඒක තමයි තමා තමාට කරගන්නා වූ පළවෙනි මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට කීකරු භාවයති කරගන්න. එයා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් සියල්ල කරනවා. මල් ටික කඩනවා, බුදුරජාණන් වහන්සේට පූජා කරනවා, බුන්ද වන්දනාව කරනවා, අම්මා තාත්තා පන්සල් යනකොට ඒ කටයුතු ගිහිල්ලා කරනවා, ගෙදර දානයක් පින්කමක් තියෙනවා නම් ඒවට සහසම්බන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. දෙවෙනුව ධර්ම රත්නය උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. තුන්වෙනුව සංඝයා උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. එතකොට දැන් බුද්ධ රත්නය උදෙසා, ධර්ම රත්නය උදෙසා, සංඝ රත්නය උදෙසා වත්පිළිවෙත් කරද්දී ඒ දරුවාගේ ජීවිතයට එකතුනේ මොකද්ද? කුසලේද අකුසලේද? කුසල. පිනද පවද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට අන්න කීකරුභාවයෙන් වත්පිළිවෙත් කරනකොට තමා තමාට මෛත්‍රී කරගත්ත කෙනෙක් බවට පත් වෙනවද නැද්ද? අන්න තමා තමාට මෛත්‍රී කරගන්නේ. එහෙම නැතුව මම සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා කියලා දවසට සිය වතාවක් කරලා එයා බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් කරන්නේ නැත්නම්, බුද්ධ වන්දනාවක් කරන්නේ නැත්නම්, බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කරන්නේ නැත්නම් තමා තමාට මෛත්‍රී කළා වෙනවා. නිරේතුරුවම මිත්‍යා දෘෂ්ටික භාවයයි වැඩෙන්නේ, අසද්ධාවයි වැඩෙන්නේ. එහෙනම් දරුවා තරුණයා තමා තමාට මෛත්‍රී කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට කීකරු වුණා කියන්නේ එයා පළවෙනුව බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට කරන්නා වූ වත්පිළිවෙත් කරනවා. එතකොට ඊට පස්සේ එයා මොකද කරන්නේ? දෙවෙනුව එයා තමා තමාගේ ජීවිතයට මෛත්‍රී කරනවා කියන්නේ එයා දෙවෙනුව නෝනා අම්මා තාත්තා උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. අම්මා තාත්තාට කීකරුභාවයෙන් ජීවත් වෙනවා. අම්මා තාත්තා යමක්ද තමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට අදාළව එයා ජීවත් වෙනවා. ඊට අදාළව එයා ජීවත් වෙනවා. අම්මා තාත්තා කැමති තමන් උසස් අධ්‍යාපනය ලබන්න නම් එයා අම්මා තාත්තාගේ කැමැත්ත උදෙසා උසස් අධ්‍යාපනයට යොමු වෙනවා. අම්මා තාත්තා කැමති මේ වෙලාවේ පාඩම් කරන්න, මේ වෙලාවේ සෙල්ලම් කරන්න, මේ වෙලාවේ නිදා ගන්න කියලා වෙලාවක් පනවනවා නම් අම්මා තාත්තාගේ සතුට උදෙසා එයා ඒදී කරනවා. එතකොට දැන් අම්මා තාත්තාගේ සතුට උදෙසා කරද්දී නිරේතුරුවම ඒ තුලින් කුසලයක්ද අකුසලයක්ද රැස් වෙන්නේ? කුසලයි. අන්න තමා තමාට මෛත්‍රී කරගත්තා වේ. තමා තමාට මෛත්‍රී කරගනිද්දී අම්මා තාත්තාට අවංකව කීකරුභාවය නිසා අම්මා තාත්තාටත් අපි මෛත්‍රී පැතුරුවා. එහෙම නැත්නම් අම්මා තාත්තාට නිරතුරුව අපි අකීකරු වෙනවා නම්, අම්මා එපා කියන දේ කරනවා නම්, අම්මා අකමැති දේ කරනවා නම්, ඒ කරන මොහොතක් පාසා තමනුත් අකුසලයේ තුල යනවා, අම්මා තාත්තාත් අකුසලයට යොමු. අපි මෛත්‍රී කළා වෙනවද? නැහැ. ඒ නිසා නිරතුරුව මුලින්ම බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට කළ යුතු වත්පිළිවෙත් කරන්න. ඒ තමයි මුලින්ම ඔබේ ජීවිතයට ඔබ මෛත්‍රී කරගත්තා වෙන්නේ. දෙවන ඔබේ අම්මා තාත්තාගේ කැමති කරන ආකාරයට අම්මා තාත්තා සතුටු කරන්න. අම්මා තාත්තා ගෙදර පිරිසිදුව තබා ගන්නවා කැමති නම් ඔබේ පිරිසිදුව තියලා අම්මාව සතුටු කරන්න. අම්මා තාත්තා ඔබේ රෙදි ටික සෝදලා ඔබ සෝද ගන්නවා දකින්න කැමති නම් ඔබ අම්මා තාත්තාට පේන්නේ රෙදි ටික සෝදලා අම්මා තාත්තාව සතුටු කරන්න. අම්මා තාත්තා ඔබේ පොත්‍රාක්කේ ලස්සනට තියාගෙන ඉන්නවා දකින්න කැමති නම් ඔබ පොත්‍රාක්කේ ලස්සනට තියාගෙන අම්මා තාත්තාව සතුටු කරන්න. එහෙම කරද්දී නිරේතුරුවන්නේ අම්මා තාත්තාට උපස්ථාන කිරීම තුළ තමා තමාට මෛත්‍රී කරගත්ත කෙනෙක් බවද පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන්වෙනුවත් ගුරුවරයාට, ගුරුවරියට මෛත්‍රිය පතුරවනවා. ඒ ගුරුතුමා ගුරුතුමියට මෛත්‍රිය පතුරවනවා කියන්නේ ගුරුතුමාට කීකරුභාවයෙන් අපි ජීවත්. ගුරුතුමා යමක් අපෙන් බලාපොරොත්තු වෙනේ, බලාපොරොත්තු වෙන දෙයට අදාළව අපි ජීවත් වෙනවා. පන්තියේ කීකරුභාවයෙන් ජීවත් වෙනවා.
ඒ කීකරුභාවයෙන් ජීවත් වෙද්දී අධ්‍යාපන කටයුතු හරියට කරද්දී ගෙදර වැඩ ටික හරියට කරලා දෙද්දී පාසලට යද්දී අපි නිවැරදිව ඇඳගෙන පැළඳගෙන කොණ්ඩේ පීරව ලස්සනට යද්දී ඒතුලින් ගුරුතුමාට ගුරුතුමීට සතුටක්ද ඇති වෙන්නේ දුකක්ද? එතකොට අපි ගුරුතුමාට ගුරුතුමීට මෛත්‍රිය පැතුරුවා වෙනවද නැද්ද? ඒ මෛත්‍රිය පැතුරවීම නිසා අපිට කුසලයක්ද අකුසලයක්ද ලැබෙන්නේ? නිරත කුසලයක්. නමුත් වර්තමානයේ මේ සෑම දෙයක්ම කන පිට පෙරිලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ කරන්න තියෙන යුතුයකම් දරුවන් තරුණය කරනවා අඩුයි. ඒ නිසා නිරේතුරු අපි අකුසලයක් කරගන්නවා. ඒ නිසාම අපි අපිට මෛත්‍රිය කරගත්ත නැති කෙනෙක් බවට පත්. දෙමාපියන්ගේ හිත රිද්දනවා නිසා ඒ හිත රිද්දන නිසාම ඒ නිසා දෙමාපියනුත් අකුසලයට යවලා අපිත් අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි නිරේතුරුව ගුරුතුමා ගුරුතුමීට අදාළව නෙමේ ජීවත් වෙන්නේ අකීකරු භාවයට පත් වෙනවා. ඒගොල්ලෝ අකමැති දේ කරනවා. ඒ නිසා නිරේතුරුවම අපිත් අකුසල් කරගන්නවා. ඒගොල්ලොත් අකුසලයට යොමු වෙනවා. ගුරුතුමාට ගුරුතුමීට අපි නිරේතුරුවම සතුටෙන් තියෙන මොහොතක් පාසා ගුරුතුමා ගුරුතුමීගේ ජීවිතයටත් කුසල් පක්ෂය එකතු කළා. අපේ ජීවිතයටත් අපි මෛත්‍රිය එකතු කරගත්තා වෙන. ඊළඟට මොකද්ද අපි කරන්න තියෙන්නේ? අපේ වැඩිහිටියන්ට මෛත්‍රිය පතුරන. වැඩිහිටියන්ට මෛත්‍රිය පතුරනවා කියන්නේ කොහොමද? වැඩිහිටියන් කැමති වෙන ආකාරයට අපි ජීවත් වෙනවා. ඒකයි නැත්තම් අපි මෙතන ඉඳගෙන සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මේ වැඩිහිටියන් අරමුණු කරගෙන කොච්චර කිව්වත් කියලා සුවපත් වෙන්නේ නැහැ. මම සුවපත් වෙන්නේත් නැහැ, ඒගොල්ලෝ සුවපත් වෙන්නේත් නැහැ. අපි කොච්චර සුවපත් වේවා කියලා නෝනා සමාජයට ගිහිල්ලා අපි නොසලකිලිමත් ආකාරයට හැසිරෙනවා. නොසලකිලි ආකාරයෙන් ඇඳුම් පැළඳුම් අඳිනවා. නොසලකිලි ආකාරයෙන් කතා බහ කරනවා නම්, චර්යාවන් පවත්වනවා නම්, වැඩිහිටියන් ඒවා දැකලා සතුටු වෙනවද, දුක් වෙනවද? එහෙනම් අපි ඒගොල්ලන්ට මෛත්‍රී පැතුරුවා වෙනවද? නැහැ. ඔබ පාරේ ගමන් කරනකොට 3-4 දිනක් අත්අල්ලගෙන මේ පාරේ එක දිගට පේළියට ගමන් කරද්දී පිටිපස්සෙන් වාහනේ එන රියදුරු මහත්තයා කැමති වෙනවද, ඒක දකින්න අකමැති වෙනවද? එයාට ඔබ එතකොට මෛත්‍රී පැතුරුවා වෙනවද? ඔබ පාරේ යනකොට කිසිම සංවර භාවයක් නැතුව අවිනීතව හැසිරෙනවා නම් ඒක දකින වැඩිහිටියන් සතුටු වෙනවද, දුක් වෙනවද, ගැටෙනවද? එතකොට ඔබ ඒගොල්ලන්ට මෛත්‍රී පැතුරුවා වෙනවද? නැහැ. ඔබ පාරේ යනකොට අසංවර ඇඳුමක් ඇඳන් යනවා නම්, නොගලපෙන අඩනිරුවත් ඇඳුමක් ඇඳන් යනවා නම්, ඒ ඇඳුම දකින වැඩිහිටියන් සතුටු වෙනවද, ගැටෙනවද? එතකොට ඒ ගැටෙනවා කියන්නේ ඔබ ඒ අයට මෛත්‍රී පැතුරුවා වෙනවද? එහෙනම් ඔබ කතා කරන වචනෙන්, ඔබ හැසිරෙන ඉරියව්වෙන්, ඔබ විනයකාමීව ගත කරන මොහොතක් පාසා ඔබ සියලු සත්වයෝ සුවපත් වේවා නොකියුවට සියලු සත්වෙන් සුවපත් වෙනවා. ලස්සන ළමා සාරියක් ඇඳලා ආරේ සිංහල ඇඳුම ඇඳලා දරුවෙක් දහම් පාසලට යද්දී එයාව දැකලා කොච්චර සතුටු වෙනවද නේ? වැදගත් විදියට ඇඳුමක් ඇඳලා පාරේ දරුවෙක් යද්දී, වැදගත් විදියට පාරේ ගමන් කරද්දී එයාව දැකලා කොච්චරයි සතුටු වෙනවද? එතකොට එයා සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වද? නැහැ. නමුත් එයා සියලු සත්වෙන්ට මෙසිත පැතුරෙව. මොකද එයාව දැකලා හැම කෙනාම සතුටු වෙනවා නේද? දැන් වර්තමාන සමාජ මොකද වෙලා තියෙන්නේ? දරුවන්ගේ හැසිරීම නිසාම නෝනා සමාජයේ බරපතල අකුසල් සිද්ධ කරලා. කතා බහෙන් ටියුෂන් පන්තියක් කරන වෙලාවේ, පාසලක් කරන හැමෝම නෙමෙයි, සමහරු. බස් එකේ යන වෙලාවේ කෑ ගහගෙන ඔය බිග් මැච් එකක් ගහන වෙලාවේ කොයිසම් අසංවර හැසිරීමද කරන්නේ? ඒ කියන්නේ ඒ මොහොතේ මුළු සමාජයෙටම මේගොල්ලෝ දේශය නැමැති භාවනාව උගන්වනවා. මිනිස්සුන්ට දේශය වඩන්න උගන්වනවා. ලෝභ දේශ මෝහයන් වඩන්න උගන්වනවා. එනිසා ළමා පරපුර, තරුණ පරපුර වැඩිහිටියන් කැමති වෙන ආකාරයට හැසිරෙන මොහොතක් පාසා, ඇඳුම් පැළඳුම් පළඳින මොහොතක් පාසා නෝනා මුළු සමාජෙටම මෙත්සිත පැතුරුවා වෙනවා. සියලු සත්වයෝ සූපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන. දොරේ දරුවන් ඒ විදිය ලස්සනට ඇඳගෙන, සංවරව ඇඳගෙන ලස්සනට හැසිරෙද්දී අර දරුවන්ට කැමති දෙවිවරු අප්‍රමාණ ඉන්නවා. ඒ අය සතුට වෙනවා. දැන් පාසලක් ගත්තොත් ඒ පාසලේ ළමයි ගුරුවරු විතරක් නෙමෙයි ඉන්නේ. ඒ පාසලේ ඉන්න අතීතයේ පාසලේ උගන්වපු ටීචර්ලා, සර්ලා මිය ගිහිල්ලා මේ දරුවෝ උපාදානය කරගෙන, පාසල උපාදානය කරගෙන රුක් දෙවිවරුලා, දෙවිවරු වෙලා අප්‍රමාණ ওই පාසල් බිම් වල ඉන්න. පාසලේ ඉන්න ගස්වල ඉන්න. අපි දකින්නේ ගහ විතරයි. නමුත් මේ ගහේ ඉන්නවා අප්‍රමාණ ටීචර්ලා, සර්ලා මැරිලා ගිහිල්ලා දෙවිවරු වෙලා උපත්ය සකස් කරගෙන. ඒගොල්ලෝ ඉස්කෝල කාලේ අවුරුදු 25ක් 30ක් මේ පාසල උපාදානය කරන්, දරුවෝ උපාදානය කරන් ජීවත් වුණා වගේ මැරෙන මොහොතේ මේ උපාදානය සකස් කරගෙන අර ගහේ දෙවියෙක් වෙලා, දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා අරවා දැකලා සතුටු වෙනවා. දරුවෝ දිහා දැකලා සතුටු වෙනවා. එතකොට මේ දරුවෝ වැරදි විදියට හැසිරෙනවා නම්, වැරදි විදියට කතා බහ කරනවා නම්, පරිසරය විනාශ කරනවා නම්, ශිෂ්‍යයින් සමග ගැටෙනවා නම්, ටීචර්ලාට අකීකරු වෙනවා නම්, අර දෙවියනුත් අර ගස්වල ඉඳගෙන ගැටෙනවා. එතකොට අපි මේ දිව්‍යයන්ට මෙත්සිත පැතුරුවා වෙනවද? අමනුෂ්‍යයන්ට මෙත්සිත පැතුරුවා වෙනවද? නැහැ. දරුවන් තමාගේ ගත කරන ජීවිතේ, ළමා ජීවිතයට අදාළව ගත කරන මොහොතක් පාසා, තෙරුවන්ට කීකරුව, දෙමාපියන්ට කීකරුව, ගුරුවරුන්ට කීකරුව ගත කරන මොහොතක් පාසා අපි නොදන්නවාට නෝනා අපි සියලුම දෙවියන්ට, අමනුෂ්‍යයන්ට, යක්ෂයන්ට මෙත්සිත පැතුරු දරුවෙක් බවට පත් වෙනවා. නමුත් එයා තාම සියලු සත්වයෝ සූපත් වේවා කියලා කටින් කිව්වේ නැහැ.
නමුත් වර්තමානයේ නෝනා කටින් කියනවා සියලු සත්වයෝ සූපත් වේවා කියලා දසදහස් වාරයක්. නමුත් සියලු සත්වයෝ සූපත් වෙන විදිහට හැසිරෙන්නේ නැහැ. දැන් භික්ෂුවක් හැටියට මාව දකිද්දී නෝනා මිනිස්සෙක් වේවා දෙවියෙක් වේවා අමනුෂ්‍යෙක් වේවා මන් දන්නවා සතුට වෙනවායි කියන කාරණේ. නමුත් මට සියලු සත්වයෝ සූපත් වේවා කියන්න අවශ්‍ය නැහැ. මගේ හැසිරීම තුල සියලු සත්වයෝ සූපත් වෙන ස්වභාවයට පත් කරන්නයි බුදුරජාණන් වහන්සේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය අපිට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය අපිට දීලා මේ සීලය තුල ශක්තිමත් වෙන්න කියන්නේ අමුතුවෙන් මෛත්‍රිය වඩන්න නෙමෙයි. ඒ ප්‍රාතිමෝක්ෂයේ අර්ථය තුල ශක්තිමත් වෙන භික්ෂුව දකිද්දී දෙවියන්, මිනිස්සෙයින්, අමනුෂ්‍යයින්, බ්‍රහ්මීන් සියලු දෙනාම සතුට වෙනවා. එතකොට අපි නිරතුරුවම සෑම නිමේෂයකදීම සෑම තප්පරයකදීම සියලු සත්වෙයින්ට දස දිශාවටම මෙස්සිත පතරෝපු භික්ෂුවක් බවට පත් වෙනවා. එන ඔබට පුළුවන් සියලු සත්‍යෝ සූපත් වේවා නොකියුවත් ඔබ රාජකාරියක් කළත් ඔබ පාසලක ඉගෙන ගත්තත් ඔබ අධ්‍යාපනය ලැබුවත් රාජ්‍ය පාලනය කළත් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අදාළව ජීවත් වෙන මොහොතක් පාසා සියලු සත්වයින්ට මෙත්සිත පැතුරුවා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිරේතුරුව වැඩිහිටියන්ට මෙත්සිත පතුරුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ දරුවන්ට කියන පරිසරයට මෙත්සිත පතුරුවා කියන පරිසරයට මෙස්සිත පතුරවන්නේ කියන්නේ මේ ගස් කොළන් දිහා බලලා කොච්චර සූපත් වේවා කිව්වත් මෙස්සිත පැතිරෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙක් පරිසරය ආරක්ෂා කරන මොහොතක් පාසා එළියට දාන කොළ කෑල්ලක් යෝගට් කෝප්පයක් අපවිත්‍ර කරන මොහොතක් පාසා ඔබ නිරේතුරුව පරිසරයට වෛර කළා වූ කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සෑම ගසකම අදුර්ගෘහිත දෙවියෙක් ඉන්නවා අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා. ඔබ මේ ගස් කොළන් වල අතු කඩනකොට කොළ කඩනකොට ගස් කොළන් අපවිත්‍ර කරනකොට පරිසරය දුර්වල කරනකොට නිරේතුරුව මේ දෙවියන් ගැටෙනවා. ගැටිලා නිරේතුරුව දෙවියන්ගේ ද්වේෂයට ක්‍රෝධයට ලක් වෙනවා. නමුත් ඔබ දරුවෙක් හැටියට තරුණෙක් හැටියට නිරේතුරුව පරිසරය සුරක්ෂිත කරගන්නවා නම් ආරක්ෂා කරගන්නවා නම් අර දාන කැලිකසල දාන්නේ නැත්නම් කෙල ටිකක්වත් පරිසරයට නොදාන තරමට තමන් සතිය සිය සකස් කරගන්න මොහොතක් පාසා නෝනා අන්න පරිසරයට මෙස්සිත පැතුරුවා වෙන්නේ. ඒ පරිසරයට මෙස්සිත පතුරද්දි මොකද වෙන්නේ? අර පරිසරයේ ගස්කොළන් පරිසරයේ ආශ්‍රිතව ජීවත් වෙන ඉරට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. සඳට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. වලාකුළු වලට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. සුළඟට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. මේ වැස්සට අධිග්‍රහිත දෙවියෝ ඉන්නවා. මේ සෑම කෙනෙක්ගේම ආශිර්වාදය තමන්ට ලැබෙනවා. ඒ ආශිර්වාදයේ ලැබෙද්දී නෝනා තමන්ගේ ධර්ම මාර්ගයේ ගමන තව තව වැඩෙනවා. අධර්මයක් වැඩෙන්නේ නැහැ. කාමච්ඡන්දයන්ට හිත දුවන්නේ නැහැ. තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ට හිත දුවන්නේ නැහැ. නිරේතුරුව බවට පරිසරයෙන් එන්නා වූ අර නිරේතුරුව ලැබෙන්නා වූ සුභ සංඥාවන් නිසා තමාගේ ජීවිතයක් ප්‍රබෝධයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔතනයි. සද්ධාම නෙමෙයි සීලය නෙමෙයි ඒක එතනින් පොඩ්ඩක් පල්ලෙහාට දාගන්න. මෛත්‍රියයි බුදුරජාණන් වහන්සේ දරුවෙකුට දේශනා කරන්නේ. මුලින්ම තෙරුවන් උදෙසාවත් පිළිවෙත් කරන්න. ඒ ඔබ ඔබට කරගන්නා වූ පළවෙනි මෛත්‍රිය. දෙවනුව දෙමාපියන් උදෙසාවත් පිළිවෙත් පිටු කරන්න. දෙමාපියන්ට කීකරු භාවයට පත් වෙන්න. වර්තමාන සමාජයේ තරුණ පරම්පරාවේ තරුණ දරුවන්ගේ ලොකු දුර්වලතාවයක් මෙතන තියෙනවා. ඒ නිසා දෙමාපියන්ට මෙස්සිත පතුරවන්න. දෙමාපියනු සතුට වෙනවා, තමන්ු සතුට වෙනවා. ඊළඟට ගුරුවරුන්ට මෙස්සිත පතුරවන්න. ගුරුවරුන්ට කීකරු භාවයෙන් ජීවත් වෙන්න. අකීකරු වෙන්න එපා. ළමයා කියන කෙනා අයිති දෙමාපියන්ට වෙන්න පුළුවන්. දරුවා අයිති දෙමාපියන්ට බව ඇත්ත. නමුත් නෝනා ඒ දරුවා අධ්‍යාපනය ලැබලා බිහි කරන්නා වූ අනාගත ශාස්ත්‍රීය ලෝකයේයිති ගුරුවරයාටයි. ඒක තේරුම් ගන්න. මොකද ගුරුවරයා තමයි දරුවාට මේ අධ්‍යාපනය නැමැති මෞඛිර පොවන්නේ. මේ අධ්‍යාපනය නැමැති මෞඛිර බීලා තමයි දරුවා අර අනාගතයේ අර වගේ සුරක්ෂිත තාක්ෂණයෙන් දියුණු ලෝකයක් බිහි කරන්නේ. ඒ නිසා මේ දියුණු වෙන ලෝකයේයිති දරුවාට නෙමේ දරුවාව එතෙන්ට ගෙනාපු ගුරුවරයාටමයි. ඒ නිසා අපි ගුරුවරයා කියන කෙනා දේවත්වයෙන් දකින්න දරුවන් දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂ වෙන මොහොතක් පාසා දරුවාගේ කුසල් ශක්තිය වැඩෙනවා. ඊට පස්සේ වැඩිහිටියන්ට නිරේතුරුව මෙස්සිත පතුරවන්න. වැරදි විදියට හැසිරෙන්න එපා. පාරක ගියත් වැරදි විදියට කෑකෝ ගහගෙන කණ්ඩායම් ගැහිලා ඒ විදියට හැසිරෙන්න එපා. ඒ හැසිරෙන මොහොතක් පාසා ඔබ මුළු සමාජයටම ද්වේෂය උගන්වන කෙනෙක් බවට පත් වෙනවා. ද්වේෂය උල්පතක් කරලා දෙනවා ඔබ අනුත් අයට. ඒ නිසාම ඔබේ අකුසල් පක්ෂය වැඩෙනවා. ඒ නිසා පරිසරයට මෙස්සිත පතුරවන්න. දැන් මේ විදියට දරුවා මෙස්සිත පතුරවද්දි මොකද්ද උනේ? ආනිසංශ 11ක් තමන්ගේ ජීවිතයට ලැබෙනවා. ආනිසංශ 11ක්. අනුන්ට මෙස්සිත පතුරවලා තමන්ට ආනිසංශ 11ක් ලැබෙන එකම එක ධර්මයේ තමයි මෛත්‍රිය කියන්නේ. ඒතොර මෙස්සිත පතුරවලා ආනිසංශ 11ක් තමන්ගේ ජීවිතයට ලැබෙනකොට අන්න එයාගේ කුසල් ශක්තිය තව තව වැඩි වෙනවා. එයාගේ කුසල් ශක්තිය වැඩි වෙන්න මොකද වෙන්නේ? අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් මතුවලා එනවා. තව තව එයා ශක්තිමත් භාවයට පත් වෙලා එයා මේ ජීවිතයේම උතුම් සතර අපායේ මිදෙන තැනට ජීවිතේ ඉස්සරහට අරන් යනවා. නමුත් යම් කෙනෙක් තෙරුවන්ට අකීකරුණං, අම්මා තාත්තට අකීකරුණං, ගුරුවරුන්ට අකීකරුණං, සමාජයේ වැඩිහිටියන් සතුටු කරන්නේ නැත්නම්, පරිසරයට අකීකරුණං, එයා නිරේතුරුවම ආනිසංශ 11ක් ජීවිතෙන් අයින් කරගන්නවා.
මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් යා සෑම නිමේෂයකින්ම ජීවිතෙන් එපා කියලා අයින් කරගන්න. වර්තමානයේ සමාජයේ තරුණ පරම්පරාව ළමා පරම්පරාව මෙන්න මේ ධර්මයන්ට අකමැති නම් ඒ අකමැති සෑම කෙනෙක්ම අර මෛත්‍රියට අදාළ ආනිසංස 11 එපා 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 කියලා අපෙන් අයින් කරගන්න. මෛත්‍රියට අදාළ ආනිසංස 11 එපා එපා කියලා අයින් කරගනිද්දි මොකද වෙන්නේ? අකුසල් ජීවිතයට පිරෙනවා. අකුසල් ජීවිතයට පිරෙද්දී විපාක නොදුන්නා වූ අකුසල් මතුවෙලායි. විපාක නොදුන්නා වූ අකුසලුත් මතුවෙලා යද්දී තව තව කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන හිත විසිරෙන දිශාවටම ගිහිල්ලා නෝනා මුළු ජීවිතම විනාශභාවයට පත් වෙනවා. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න හිතන්න තරුණ පරම්පරාවත් ළමා පරම්පරාවත් මේ සංස්කෘතියේ මේ ජාතියේ මේ සදාචාරයේ මේ හැදියාවේ වර්තමාන ආරක්ෂකයාව වයි වෙන කවුරුත් නෙමෙයි. මොකද ඔබට මේවා ආරක්ෂා කරලා දුන්නා. ඔබේ වැඩිහිටිය ඔබට ආරක්ෂා කරලා දුන්න මේ සංස්කෘතිය මේ සදාචාරය මේ සීලාචාර ධර්ම මේ උතුම් බුදුදහම ඔබ ඊළඟ පරම්පරාවට ආරක්ෂා කරලා නොදුන්නොත් ඔබ බුදුරජාණන් වහන්සේට නායකාරයෙක් බවට පත් වෙනවා. ඔබ ධර්ම රත්නයේ නායකාරයෙක් බවට පත් වෙනවා. සංඝ රත්නයේ නායකාරයෙක් බවට පත් වෙනවා. අතීතයේ මේවා ආරක්ෂා කළා වූ සියලු වැඩිහිටියන්ට නායකාරයෙක් බවට පත් වෙනවා. එනිසා ඔබ ඒ අතීතයේ වැඩිහිටියන්ට බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ නායකාරයෙක් බවට පත් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ යමක්ද ඔබෙන් බලාපොරොත්තුනේ ඒ දේ ඔබ කරන්න. බුදුරජාණන් වහන්සේ යමක්ද දරුවෙන්ගෙන් බලාපොරොත්තුනේ මෛත්‍රිය නම් ඒ මෛත්‍රිය තුල මං කිව්වේ ආකාරයට ජීවිතය එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ පාලකෙක්ගෙන් බලාපොරොත්තුනේ කුමක්ද අර සප්ත අපරිහානී ධර්මයන්ට අදාළව පාලනයන් සකස් කරගන්න. සකස් කරගෙන ඊට අදාළව මේ රාජ්‍යයේ සුරක්ෂිතභාවයත් ජනතාවගේ සුරක්ෂිතභාවයත් වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවයත් රැකගන්න දක්ෂ වෙන්න. එහෙම නැතුව අතීතයේ පාලකයන් විසින් අතීතයේ නායකයන් විසින් වර්තමානයේට මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන අරන් ඇවිල්ලා තියෙද්දී ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් හීන වෙන දිශාවකට ඉදිරියට අරන් ගියොත් ඒ අරන් යන මොහොතක් පාසා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ අකීකර වුණා වූ ද්‍රෝහී වුණා වූ පුද්ගලින් බවටයි අපි පත් වෙන්නේ. ඒ පත්වීමේ විපාකයන් කියන කාරණේ නොනා ආනන්තරීය පාප කර්මය හා බලමු. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය මේ ධර්ම රත්නය සංඝ රත්නය පරිහානියට පත් වෙන්න මෙහි අර්ථයන් එක දශමයක් හෝ දුර්වල කරන්න යමෙක් ක්‍රියාත්මක වෙන මොහොතක් පාසා ඔහු අවීචියට අදාළ සංස්කාර රැස් කරගන්න. ගොඩ බුදුරජාණන් වහන්සේගේ ලේසලෙව්වා හා සමාන අකුසලයක් කරගන්න. රහතන් වහන්සේ කෙනෙක් මැරුවා හා සමාන අකුසලයක් කරගන්න. සංඝයා බේද කළා හා සමාන අකුසලයක් කරගන්නවා. මොකද මේ උතුම් සම්මා සම්බුද්ධ ධර්මය මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය දුර්වල කරන මොහොතක් පාස. එනිසා මොනම හේතුවක් නිසාවත් බලය උදෙසා හෝ ධනය උදෙසා හෝ නිලතල උදෙසා හෝ මොන දේ සිද්ධ කළත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් රැකගෙන ආපු අර්ථයන් ව්‍යස්ථාගත අර්ථයන් එක දශමයකින් හෝ දුර්වල වෙන මොහොතක් පාසා ඒ අපි දුර්වල කරන්නේ බුදුරජාණන් වහන්සේවයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි. එහි අකුසල විපාකයන් අවීචි මහා නරකාදිය දක්වා දිගයි කියන කාරණය අපි දකිමු.